ආයාලෝනේ ඔයගොල්ලෝ හැමෝම FX YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අදත් අපි ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. වැඩි කතා නැතුව අපි යන වීඩියෝ එකට. ඔයාලට මතක ඇති කලින් අපි සීරියල් කිලර්ස්ලා ගැන TV series films හතරක් ගැන වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වගේම එකක් තමයි අද අපි ගෙනාවේ 2021 බලන්න හොද සීරීස් පහ. ඉතින් ඔයාලා සමහර වෙලාවට මේව බලලත් ඇති බලලා නැතුවත් ඇති. ඉතින් ඔයා මෙතන එකක් හරි සීරීස් එකක් බලලා තිනම් කමෙන්ට් එකක් දාගෙන යන්න වෙන කෙනෙක්ටත් ඔයාගේ අයිඩියා එක ගන්න. ඉතක තමයි මම මේ අද තෝරගත්ත කතා ගොඩක් ජනප්‍රිය. ඒ කියන්නේ මේ ලොකු ෆෑන් බේස් එකක් තියෙන වැඩි කතා වෙන සීරීස් නෙමෙයි. හැබැයි මේවා පට්ටම කතා. කවදාවත් මේ වගේ කතා මිස් කරගන්න එපා. හරි අපි මුලින්ම කතා කරන්න යන්නේ Behind Her Eyes කියන සීරීස් එක ගැන. මේක මම බලපු පට්ටම කතාවක්. කැටගරීස් ගත්තොතින් ත්‍රිලර්, සුපර් නැචුරල්, සයිකලොජිකල් ගණයට තමයි අයිති වෙන්නේ. ලුසිඩ් ඩ්‍රීමින් කියන සබ්ජෙක්ට් එක ගැන ඕගොල්ලෝ මොනවා හරි අහලා තිබින් දන්නේ නැතිවට මම මෙහෙම කියන්නම් කෙටියෙන්. ලුසිඩ් ඩ්‍රීමින් කියන්නේ ඔයා දකින හීන පාලනය කරන්න පුළුවන්කම. හරියට පුරුදුනොත් ඔයාටත් පුළුවන්. ඕක ටිකක් ඔළුවේ තියන් තමයි මේ කතාව බලන්න ඕන. හරි මම කතාව ගැන පොඩ්ඩක් කියන්න. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ලූයිස්. මෙයා අම්මා කෙනෙක්. හැබැයි ළමයයි මෙයයි විතරයි ඉන්නේ. එක දවසක් මෙයා යාළුවෝ ටිකක් එක්ක බාර් එකට යනවා මොනවා හරි බොන්න. එතනදී මෙයාට පිරිමි කෙනෙක් හම්බෙනවා ඩේවිඩ් කියලා. ඉතින් මෙතනදී මේගොල්ලෝ පොඩ්ඩක් කතා කර කර ඉඳලා ආපහු ගෙවල් වල යනවා. ඊට පස්සේ දවසේ ලූයිස් ආපහු එයා ජොබ් එක කරන තැනට ගියාම එතනට අලුතෙන් පත් වෙලා ආපු ලොක්කා තමයි අර ඩේවිඩ් කියන්නේ. හරි මං ඔච්චරයි කතාව ගැන කියන්නේ. ඉතින් මේ ටික ඇහුවම ඔයාට හිතේ මේක මොනතරා කතාවක්ද, මේ වගේ මේ කැටගරි වල කතා මොකටද බලන්නේ කියලා. ඉතින් මං කිව්වනේ මේ කතාවේ කුතුහලය නැති වෙනවා මං පොඩ්ඩක් හරි කිව්වොත්. එහෙම කියලා අත්තරින් එපා. මේක සුපිරිම කතාවක්. මේකේ රේටින් ගැන කතා කරොත් IMDb රේටින් 7.2ක් තියෙනවා. ඒ වගේම Netflix ලගේ හොඳම ත්‍රිලර් සීරීස් 10 අතරට මේකට එන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේක හුගමත් ඔයාලට හිතෙනවා ඇති මේක පට්ට කතාවක් කියලා. මිස් කරගන්න එපා. බැලුවේ නැත්තම් Behind Her Eyes කියන සීරීස් එක අනිවාර්යෙන් බලන්න. හරි අපි දෙවෙනියට කතා කරන්න යන්නේ Sweet Tooth කියන Netflix සීරීස් එක. මේක නම් ඇත්තම ටිකක් ජනප්‍රිය වුණා. මොකද මේක සුපර්නැචරල්, يعني ෆැන්ටසි කතාවක්. මේ වගේ කතා වලට ගොඩක් අය ආස නිසා මේක ජනප්‍රිය වුණා. 2021 ආපු ජනප්‍රියම කතා අතරත් මං හිතන්නේ Sweet Tooth තිබ්බා. IMDb රේටින් ගැන කතා කරොත් 7.9ක් තියෙනවා. ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, ෆැන්ටසි කියන ගණයට තමයි අයිති වෙන්නේ. වගේ මේක කොමික් එකක්. මට මේ කලින් කියන්න එකක් අමතකුණා. අපි අර මුලින් කතා කරපු Behind the Eyes කියන සීරීස් එකත් පොතක් පාදක කරගෙන, يعني නවල් එකක් ඇතුලෙන් තමයි නිර්මාණය වෙලා තියෙන ගොඩක් සීරීස් ගැන. හරි දැන් මේ Sweet Tooth ගැන කතා කරොතින් මං කලින් කිව්වා වගේම Sweet Tooth කියන්නේ ෆැන්ටසියක්. Sweet Tooth පටන් ගන්නේ වෛරස් එකකින් ලෝකේ විනාශ වෙලා පවති යනකොට. මේ කාලේ උපදිනවා ළමයි කොට්ටාසයක්, හයිබ්‍රිඩ් ළමයි කියලා. ඒ කියන්නේ මේ ළමයිගේ භාගයක් මිනිස් භාගයක් සත්ව. හයිබ්‍රිඩ්ලා කියනකොට ඔය දැන් වෙයාවුල්ෆ්ලා වගේ කට්ටිය නෙමෙයි. සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක්ම වෙනස්. ඔයාලට මේ Sweet Tooth එකේ මේ මම ෆොටෝ ටිකක් දාන්නම්, වීඩියෝ එකක් ප්ලේ වේ මේක යනකොට. ඉතින් බලා ගන්න පුළුවන් මේ ළමයි මොන වගේද කියලා. ඉතින් මෙයා දැන් ටිකක් වෙනස් ළමයෙක් උපදිනවා. මේ කතාවේ අපේ ප්‍රධාන චරිතය තමයි ගස් කියන්නේ. මෙයාත් හයිබ්‍රිඩ් ළමයෙක්. ඉතින් මේ වගේ ළමයින්ට මේ කාලේ ලොකු තර්ජනයක් තියෙනවා දඩයක් කාර්යයන්ගෙන. ඒ කියන්නේ මේගොල්ලෝ ළමයිව දඩයන් කරනවා. ඉතින් මෙයාගේ තාත්තා මෙයාව අරගෙන කැලේට යනවා. මොකද මෙයා හයිබ්‍රිඩ් ළමයෙක් නිසා. කොහොම කාලයක් යනකොට තාත්තා මැරෙනවා. ඉතින් තාත්තා මැරෙනකොට මෙයාට කියනවා ගස් මේ කැලෙන් එළියට යන්න එපා, එළිය ගොඩක් භයානකයි, දඩයක් කාර්යයන් ඉන්නවා කියලා. ඉතින් මෙයාට තනියෙන් දැන් කැලේ ඉන්නත් බෑ. තමන්ගේ වැරදි ඔක්කොම තනියෙන් කරගන්නත් අමාරු නිසා මෙයා අම්මව හොයාගෙන යන්න තීරණය කරනවා. ඉතින් මෙයාට අම්මව හොයාගෙන යන්න පුළුවන් වේද? මෙයාගේ අම්මත් හයිබ්‍රිඩ් කෙනෙක්ද? එහෙම නැත්නම් අම්මට මේ රටේ ලොකු තැනක් තියෙන කෙනෙක්ද කියලා ඉතින් මම කියන්න යන්නේ. ඔයාලට මේ ටික බලාගන්න නම් කතාව බලන්න වෙනවා. ගොඩක් ලස්සන කතාවක්, අනිවාර්යෙන් බලන්න. මේකත් මිස් කරගන්න එපා. ඒ වගේම තමයි අපි තුන්වෙනියට කතා කරන්න යන්නේ What If ගැන. What If කියන්නේ ගොඩක් ජනප්‍රිය සීරීස් එකක්. 2021 තාම ස්ට්‍රීම් වෙන Marvel animated series එකක්. මොකද මමත් තාම What If බලනවා. ඉතින් අපි episode episode breakdown කරන්න ගියේ නෑ. ඒ වගේම What If බලන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයා MCU order එකට film ටික ඔක්කොම බලලා නැත්නම් මේක බලන්න එපා. ඔයාට තේරුම් ගන්න ගොඩක් අමාරු වේවි. රේටින් ගැන කතා කරොත් IMDb රේටින් 7.6ක් තියෙනවා. ඉතින් මේක ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ animated series එකක්. ඔයාලට මේක MCU එකේ ඉන්න වීරයෝ ඔක්කොම දැක ගන්න පුළුවන්. ගොඩක් වෙනස් වෙනස් universe වල ඉන්න විදිහට.
ඒ වගේම තමයි මේක එඩිට් කරලා ලියපු කොමික් එකක් කොමික් ඉවෙන්ට් එකකට තමයි මම හිතන්නේ මට මතක විදිහට මේ වට් ඉෆ් එක මේ කතා සෙට් එක ලියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ මේ ඉන්න දැන් මේක ඉන්නේ ඇනිමේටඩ් චරිතනේ මේවට හඩකවන්නේ තමන්ගේ ඇත්ත ඇවෙන්ජර්ස්ලාට හඩකවපු. ඒ කියන්නේ ඇත්ත ඇවෙන්ජර්ස්ලාට රඟපාන කට්ටියම තමයි. හැබැයි සමහර චරිතවලට විතරයි. ඒ වගේම මල්ටිවර්ස් එකට ඒ කියන්නේ මල්ටිවර්ස් එකක් පෙන්වන පළවෙනි කතා මාලාවත් වට් ඉෆ් කියලා තමයි MCU එකෙන් කියලා තියෙන්නේ. ඉතින් වොන්ඩර් විෂන් වලත් අපි දකින්න මල්ටිවර්ස් එකක් යම් තාක් දුරකට. හැබැයි මේක එහෙම නෙමෙයි. මේක ඉතින් ගොඩක් වෙනස්. වට් ඉෆ් බැලුවේ නැත්තම් දැන්ම බලන්න. එපිසෝඩ් තාම 7යිද කොහෙද ආවේ මම ඔක්කොම අපේ මේ Telegram group එකේ දාලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ Why the Last Man කියන සීරීස් එක ගැන. ඉතින් මේකත් පට්ටම සීරීස් එකක්. රේටින් ගැන කතා කරොත් IMDb rating 6.5ක් අරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේක Netflix එකක් නෙමෙයි. ඕගොල්ලොන්ට වැඩි හුරු නැති ස්ට්‍රීමින් සර්විස් එකකින් තමයි මේක කරන්නේ. FX on Hulu කියලා. මම නම් මේ කතාව ගොඩක් බලලා තියෙනවා මේ Hulu original. ඉතින් මම හිතනවා ඔයත් බලලා ඇති කියලා. ඒ වගේම මේ කතා දැන් අපි කතා කරන කතා ඔපගෙම IMDb rating ටිකක් අඩුයි. මොකද ඒවා දැන් ස්ට්‍රීම් වෙන. එහෙම නැත්නම් මේ අවුරුද්දේ ආපු කතා. තව කාලයක් යද්දි එහෙම නැත්නම් තව අවුරුද්දක් දෙකක් යද්දි මේවල රේටින් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. මොකද මේවා ගොඩක් හොඳ කතා නිසා. හරි අපි මේ කතාව ගැන පොඩ්ඩක් බලලිමු. මේ කතාව පෙන්වන ලෝකේ පිරිමි. ඒ කියන්නේ පිරිමි ඔක්කොම මැරෙනවා. මිනිස්සු විතරක් නෙමෙයි සීරපායි පිරිමි සතුත් ඔක්කොම මැරෙනවා. හැබැයි එක පිරිමි කෙනෙක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම ඉන්නේ ගෑනු අය විතරයි. හැබැයි එක පිරිමි කෙනෙක් ඉතුරු වෙනවා. ඉතින් මම ඔච්චරයි කියන්නේ. ඔයාට මේ කතාවේ මේක වෙන්නේ මොකද්ද කියලා බලා ගන්න නම් මේ කතාව බලන්නම ඕන. ඉතින් මම හැම කිව්වම ඔයාට හිතෙන ඇති මේක පොඩ්ඩක් කොමඩි පැත්තට බරයි කියලා. හැබැයි එහෙමත් නෙමෙයි කොමඩි සීන්වත් නෙමෙයි මේකේ තියෙන්නේ ගොඩක් හොඳ කතාවක්. අනිවාර්යෙන් බලන්න. හරි අපි දැන් ගමු අපේ පස්වෙනි කතාවට. අපි පස්වෙනි කතාව විදිහට තෝරගත්තේ Fate the Winter's Saga කියන Netflix original series එක. Chilling Adventures of Sabrina, Riverdale ඔන්න ওই වගේ කතාවලට මේක ගොඩක් සමානයි. Fate the Winter's Saga එක රේටින් ගැන කතා කරොත් IMDb rating 6.9ක් තියෙනවා. ඒ වගේම මේකත් අර මම කලින් කිව්වා වගේම ෆැන්ටසි සීරීස් එකක්. ඒ කියන්නේ මේ කතාවේ මේන් තීම් එක තමයි මැජික් කියලා කියන්නේ. මායා වැඩගෙන තියෙන සීරීස් එකක්. මේ කතාවේ මායා වැඩ පුළුවන් අයත් ඉන්නවා, නෝමල් අපි වගේ මිනිස්සුත් ඉන්නවා. මායා වැඩ පුළුවන් කට්ටියව වෙනම අරන් ගිහින් පුරුදු කරනවා. ඔව් හැරි පොටර් එකේ වගේ තමයි. හැබැයි ඊට වැඩිය ටිකක් වෙනස් මේ කතාව. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ බ්ලූම්. එයා ටිකක් විශේෂයි. මම ඉතින් හේතුව කියන්න යන්නේ නැහැ. ඔයාලා මේක බලා ගන්න. ෆැන්ටසි කතා බලන අයට මේ අවුරුද්ද ආපු පට්ටම කතාවක් තමයි ෆේට් කියන්නේ. මං දන්නේ නැහැ මේක ලංකාවේ නම් වැඩි ජනප්‍රිය වුණාද කියලා. මොකද මේකට පිටරටවල නම් ගොඩක් ලොකු ෆෑන් බේස් හැදිලා තියෙනවා මේ ෆේට් වින්ටර්ස් සාගා එකට. හරි අපි තව ඔයාට මේ වැඩිපුරන් මම කතාවක් ගැන කියන්නම්. මම මේක ගැන වැඩි කියන්නේ නැහැ. Apple Plus එකෙන් මේ දවස්වල එන සුපිරිම සීරීස් එකක් තියෙනවා Foundation කියලා. ඉතින් සයන්ටිෆික් කතා මාලාවක් අනිවාර්යෙන් බලන්න. දැනට මට මතක විදිහට එපිසෝඩ් 2යි ඇවිල්ලා තිබ්බේ. ඉතින් සුපිරි කතාවක් Foundation ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මම මේ වීඩියෝ එකෙම කිව්වේ මේ අවුරුද්දේ අපු සුපිරි කතාවක් නිසා. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නේ අපේ වීඩියෝ හොඳ නම් අපේ subscribe කරන්න, TikTok එකේ අපේ follow කරන්න, අපේ WhatsApp group එකට Telegram group එකට join වෙන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.